අයිබෝවන් යාළුවනේ, මං අද ඔයාලට කියලා දෙන්න හදන්නේ මල් වලට දාන්න පුළුවන් ගොඩාක් වටින දියර පොහොරක් හදාගන්න විදිය. මේක දියරක් විදියට දාන්නත් පුළුවන්, නැත්නම් ශාකවල මූල පද්ධතියට මුලට යොදන්නත් පුළුවන්. ඉතින් මං අරගෙන තියෙනවා පිරිසිදු බිත්තර කටු ටිකක්, ඒ වගේම ඔයාලා තේ හදලා ඉවත් කරන තේ ගොඩ මණ්ඩි. මල මේ දෙකම හොඳට වේලලා ගන්න. ඊට පස්සේ අපි මේ දෙකම එකතු කරලා තමයි මේ පාර දියර පොහොර හදන්නේ. මේක දියර පොහොර විදිහට මම කලින් කිව්වා වගේම දියර පොහොර විදිහට මේක යොදන්නත් පුළුවන්, නැත්නම් මුලට යොදන්නත් පුළුවන්. ඉතින් අපි මේ බිත්තර කටු ටික දැන්ට හොඳට බෙන්ඩර් කරලා ගමු, කුඩු කරලා ගමු. අරගෙන මේක කවලම් කරලා තමයි අපි ශාක වලට යොදන්නේ. අපි ඉස්සෙල්ලා මේක කුඩු කරගෙනමු. මේ විදිහට මම බිත්තර කටු ටික හොඳට කුඩු කරගත්තා. අපි දැන් මේක තේකොළත් එක්ක අවලං කරගමු හොඳට මේ ආකාරයට. අපි මේකට සම්පූර්ණ කටු විදියට යොදන්න පුළුවන්. එතකොට ශාකයට අවශෝෂණය කරගන්න වැඩි කාලයක් යනවා. මේක බිත්තර කටු විදියට ශාකයට යෙදුවොත් එහෙම ශාකයට අවශෝෂණය කරගන්න මේ බිත්තර කටු වල තියෙන වැඩිපුරම කැල්සියම් උරා ගන්න වැඩි කාලයක් යනවා. ඒක නිසා තමයි අපි මේක කුඩු කරගත්තේ හොඳට. අපිට දැන් මේක කෙලින්ම ශාකයේ මුලට අවශ්‍ය ප්‍රමාණයට යොදන්න පුළුවන්. අපි බලමු මේ කොහොමද ශාකවල මුලට යොදන්නේ කියලා. මේ වාලට පේනව ඇති දැන්ට මේ මාස 3ක් විතර වයස තියෙන මේ ඇන්තූරියම් පැලයක්. මේකට අපි යොදන්නේ ස්වභාවික පොහොර. මේක මේ බිත්තර කටු වලට පේනව ඇති කලින් යොදපුවා. ඇත්තටම මේ දැන් මේ බලන්න ඉතාමත් සාර්ථකව මේ ගහ වර්ධනය වෙලා තියෙනවා. මේ වලට පේන්නේ ස්වභාවික පොහොර යොදාගෙන හදන ඇන්තූරිය. මේ වලට පේනවා ඇති මේ පුංචි පැලවලත් මල් එන්න පටන් අරන් තියෙන්නේ. ඉතින් මේ ස්වභාවික පොහොර වලින් තමයි මේ හදලා තියෙන්නේ. ඉතින් මේ වගේ වලටත් ස්වභාවික පොහොර යොදාගෙන ඇන්තූරියම් වගාව කරන්න පුළුවන්. අපි බලමු මේ කොහොමද මුලට යොදන්නේ කියලා. මේ ආකාරයට ඔයාලට අවශ්‍ය ප්‍රමාණයට මුලට යොදන්න පුළුවන්. වියදමක් නැතුව ඔයාලට වෙළඳ පොලෙන් පොහොර ගන්න ඉතාම අධික මුදලක් වැය කරන්න වෙනවා. ඉතින් ඔයාලට මේ ආකාරයට ගෙදරම ඉවත් කරන දේවල් වලින් පොහොර හදා ගන්න පුළුවන්. මම හිතන්නේ දැන් තියෙන ආර්ථික මට්ටමත් එක්ක මෙවැනි දේවල් වලට අපි යොමු වෙන්න ඕනි, අත්හදා බලන්න ඕනි. ඉතින් ඔයාලා මේ විදිහට පොහොර හදලා යොදලා බලන්න ඇත්තටම ඉතාම සාර්ථකයි. ඉතින් අපි මේ වගේ අලුත් වීඩියෝ එකකින් හම්බ වෙමු. ඔයාලා හැම දෙනාටම තෙරුවන් සරණයි. ජය වේවා.